සියදුනාටම දැන් කොටස් වෙනදපොල සම්බන්ධයෙන් ගිය සතිවල දාපු වීඩියෝ මම හිතන්නේ ඔයගොල්ලෝ බලන්න ඇති. ඒ වීඩියෝ වල මම සමාගම් කීපයක් ගැන විශ්ලේෂණාත්මක වාර්තා ටිකක් ඔයගොල්ලන්ට දුන්නා. ඉතින් RCL ඒ කියන්නේ රොයල් සෙරමික් සමාගම ගම ඒ වගේම වොන් වැලිබල් වන් සමාගම ඊළඟට ඩිප් ප්‍රොඩක්ට් කියන සමාගම පිළිබඳව මම ඔයගොල්ලන්ට විශ්ලේෂණ වාර්තා දුන්නා. ඉතින් මේ සමාගම් වල පහුගිය සතිවල මිල ගණනුත් ටිකක් ඉහළ ගියා. ඉතින් අපි බලමු 6:16 ඉඳලා 6:23 දක්වා මේ සතියේ වෙච්ච දේවල් ගැන කොටස් වෙනදබල ගිය සතියේ සිකුරාදා ඒ කියන්නේ 6:16 වෙනිදා සමස්ත මිල දර්ශකයේ තිබුණේ 9248.56ක ඒක මේ සතියේ ඒ කියන්නේ 23 6:23 වෙනිදා කියන මේ සතිය තුල 9339.43 දක්වා ඉහළ යෑමක් තමයි කොටස් වෙනදබලේ වාර්තා වුණේ. ඒ කියන්නේ මේ සතිය ඇතුළත කොටස් වෙනදබල ඒකක 90ක් ඉහළ ගියා. දැන් ගිය සතියෙත් ඉහළ ගියා. ඒ වගේ මේ සතියේ සමස්තයක් විදියට සමහර දවස්වල මිල පහළ ගියපු දවසක් දවසොත් තිබුණා. හැබැයි සමස්තයක් විදියට ගත්තොත් මේ සතිය තුල මිල දර්ශක ඉහළ ගිහිලා තියෙනවා ඒක 90කින්. මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක් කොටස් වෙනදබල පැත්තෙන්. දිගින් දිගටම සති දෙක තුලම අවසාන වශයෙන් සමස්තයක් විදියට කොටස් වෙනදබල ඉහළ ගියා. ඉතින් ඒ වගේම ඩොලරය ගත්තොත් එහෙම ඩොලරය රුපියල් ගැණුම් මිල 299 සහ විකුණුම් මිල 314ක් විදිහට තමයි සටහන් වුණේ 6:23 වෙනිදා කියන දවසේ. ඒ කියන්නේ ඒ දවසේ මේ සතිය තුල ඩොලරය ඉහළ පහළ යෑම සිදු වුණා. නමුත් විශාල වශයෙන් ගිය සතියේ නම් ඉහළ ගියා 330 ගණන් වලට. නමුත් ඒ මට්ටමට ආවේ නැහැ. මේ සතියේ සාමාන්‍යයෙන් ඔන්නෝයි මිල ගණන් වල තමයි ඩොලර එක තිබුණේ. ඒ වගේම දැන් භාණ්ඩාගාර බිල්පත් පොලි අනුපාත පිළිබඳව බැලුවොත් එහෙම මාස 3ක භාණ්ඩාගාර බිල්පත් තිබුණේ ගිය සතියේ 23.16ක්. හැබැයි මේ අවසානයේ තිබුණු වෙන්දේසියේදී මේ බදාදා තිබුණු වෙන්දේසියේදී ඒක මාස 3ට 23 දක්වා පොලි අනුපාතයේ පහත ගිහිලා තියෙනවා ඒකක 0.16කින්. මම හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක්. ඒ වගේම මාස 6 භාණ්ඩාගාර බිල්පත්වල ගිය සතියේ 20.61ක් තිබුණු පොලි අනුපාතය 19.49 දක්වා. ඒ කියන්නේ ඒකක 1.12ක පහළ යෑමක් තියෙන්නේ. ඒ වගේම අවුරුදු එකක භාණ්ඩාගාර බිල්පත් පොලිය පසුගිය සතියේ තිබුණ 18.08. හැබැයි මේ සතියේ ඒක 16.99 දක්වා පහළ ගියා. ඒ කියන්නේ ඒකක 1.09කි. ඒතර ඔබට පැහැදිලි දැන් භාණ්ඩාගාර බිල්පත් පොලිය මේ වගේ දිගින් දිගටම පහළ යෑම මම කියන්නේ කොටස් වෙළඳපොළට හිත කරයි. මොකද තවදුරටත් මේ පොලිය පහළ යෑමේ ප්‍රවණතාවයක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් මේ පොලි අනුපාත තවදුරටත් පහළ ගියොත් මම හිතන්නේ කොටස් වෙළඳපොළට මුදල් සෑහෙන ප්‍රමාණයක් එන්න ඉඩ තියෙනවා. ඒක ඉහළ යෑමට හේතු වෙන්න පුළුවන් අනාගතයේදී. ඒ වගේම දැන් අපේ ණය ප්‍රතිහුවගතකරණය පිළිබඳ නැවත සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. මොකද දැන් ඊළඟ සතිය තුල මේක ප්‍රකාශයට පත් වෙයි කියලා අදහසක් තමයි මාධ්‍යවල පළ වෙලා තියෙන්නේ. ඉතින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී රාජ්‍ය අමාත්‍යවරයා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා නම් කියලා තියෙන්නේ කප්පාදු වගේ. කියන්නේ හෙයා කට් එකක් වෙන්නේ නැහැ. අර කාලය දීර්ඝ කිරීමක් මැචියුරිටි එක්ස්ටෙන්ෂන් එකක් තමයි වෙන්නේ ගොඩක් දුරට කියලා තමයි ඔහු අදහස් ප්‍රකාශ කරලා තියෙන්නේ. නමුත් ඒ පිළිබඳ නිශ්චිතභාවයක් හරියටම කියන්න බැරි නිසා ඒක තමයි කොටස් වෙළඳපොළ සම්බන්ධ තියෙන යම් ඍණ සාධකයක් වෙන්නේ. හැබැයි අපි දැක්ක පහුගිය සතියේ සැම්බියාවට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් චීනය විශාල සහනයක් ලබා දීලා තියෙනවා. ඔවුන්ට අවුරුදු 20ක වගේ කාලයක් දක්වා මේ ණය ගෙවන්න කාලය ලබා දීලා තියෙනවා. ඉතින් ඒක ලෝක මට්ටමින් බැලුවොත් එහෙම ලංකාවට හොඳ වාසිදායක තත්ත්වයක්. මොකද චීනය සැම්බියාවට ලබා දුන්න සහනය ලංකාවට සමහර විට ලබා දෙන්න ඉඩ තියෙනවා. මොකද එහෙම නොවතින් මම හිතන්නේ ඒක අනිවාර්යයෙන්ම කොටස් වෙළඳපොළටත් බලපෑමක් වෙන්න පුළුවන්, දෙඩි බලපෑමක්. මොකද ඒ වගේ සහනයක් අපිට ලැබෙනවා කියන ජාත්‍යන්තර වශයෙන් මම හිතන්නේ ලංකාවට ණය ගෙවීම, දැන් ණය ගෙවන්නේ නැතුවනේ ඉන්නේ, ඒ ණය ගෙවීම ගොඩාක් කාලයකට කල් දා ගන්න පුළුවන්. ඉතින් ඒක කොටස් වෙළඳපොළ පැත්තෙන් බැලුවොත් එහෙම ලොකු
සහනයක් වෙන්න පුළුවන්. හැබැයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ තාමත් නිශ්චිත බවක් නැති නිසා ආයෝජකින්ගේ යම් කනස්සල්ලක් තියෙනවා. කොහොම වුණත් ඔබ හොඳ සමාගම් තෝරගත්තොත් ඔබට මම හිතන්නේ ආයෝජනය කළ කොටස් වෙන්න පුළුවන්. ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් මම අද දවස් ඇතුළත ඇත්තටම සාකච්ඡා කරේ පහුගිය සතියේ වෙච්ච ආර්ථික වශයෙන් වැදගත් කරුණු කීපයක්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ මම නැවතත් ඉතාම හොඳ සමාගමක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඊළඟ වීඩියෝ එකෙන් වතු සමාගම් පිළිබඳව තියෙන හොඳ සමාගම. මොකද මේ සමාගම ගොඩාක් වෙලාවට අනාගතේ ලොකු වර්ධනයක් තියෙන පුළුවන් සමාගමක්. අපි ඒ ගැන ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරමු. එහෙනම් හරි. අදට එහෙනම් අයිබෝ සිල් දනනවා.